සමන්තහා චක්කවාලේසූ අත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මංනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් දම්මසවෙන කාලෝ අයම් බදන්තහා දම්මස්සවෙන කාලෝ අයං බදන්තහා දම්මස්සවෙන කාලෝ අයං බදන්තහා නමෝතස්සෙ බගෙවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මාසංබුද්ධස්ස පූජනීය පින්වත් මහා සංගරත්නය නවසරයි. මේ උතුම් සම්බුදුදහාමට කැමැති. මේ සුන්දර සද්ධරමය රසය මිහිරයා විඳගන්ට හිත ඇති කාරුුණික පින්වත්න. පින්වත් ඔබාපී අද දවසෙත් සූදානම් වෙන්නේ, නෙත් ධරම දක්ෂණාව තුළ බහගෙවත් බුදුරජාණන් වහන්සේ විසින් අපකිරේ අනුකම්පාවෙන් දේශනා කොට වදාල. ඒ උතුම් සද්ධහරමයෙන් කොටසක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්. අද දවසෙත් මේ උදාාරතර ධරමානු ශාසනාව, තමන් විසින් බොහෝම ශ්‍රද්ධහාවෙන් ගෞරවෙන් ශ්‍රවණයකන අතරේ මුළුමහත් ලෝකය පුරාම ධරමයට කැමැත්තෙන් ඉන්න පින්වත් ඔබ හැමදිනා අතරටම පහසුවෙන් දරම දානයක් හැටිත් ලබාදෙන්ට පින් බර දහම් දායකත්වය දරාගන කටයුතු කරන ශ්‍රද්ධාවන්ට කල්්‍යාන මිත්‍ර පින්වත් පිරිසක් අපට මුණ ගැෙනෝ. මීට හරියටම වසර විසි දෙකකට. එහා පැත්තේ එනම් දෙදාහා වසරේ මාර්තු දහවනදින. රාජගිරයේදී සිදුවන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය පරලවයන්ට හෙදුන තලවත්තුගොඩ පදිංචිව සිටි උදේනි සමන්තිකා මෙනවිය සිහිපත් කරලා ඇයට පින්පෙත් අනුමෝදන් කිරීමේ මූලික අරමුණ ඇතුව දයානන්ද පින්වත් මහත්මිය විසිනුයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ පින්වතුන්ගේ අදහස් වල හැටියට මේ රැස්කරගන්න ආනිසංස දෙවියන්ටත් නමින් මියගිය ඒ නම් සඳහන්කල ඥාතිහිතවතුන් ප්‍රධාන සෑම දෙනාටම. සුජීවත් පිඳගන පින්කම සිද්ධ කරන ධයානන්ද මහත්මිය ප්‍රධානයේ පවුල්ලොල සෑමසිරුදිනාටත් දරමස්්‍රවනය කන ඔබාපිහම දෙනාට. මෙලවජීවිතයේ කායික මානසික සුවය ධරමාවබෝධය පිණිස හේතුවේවා. ලවජීවිතයේ සුවපත්භාවේ සුගතිය ධර්මාවබෝධය සංසාරදුකින් අතමිඳීම පිණිස හේතුවේවා වාසනාවීවාකින් අධදිිෂ්ඨාන ඇතුව අදත් අප මේ මහා පින්ක මාරම්භ කරන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නී ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන්ම තමන් වහන්සේගේ ශ්‍රීමුක්කයෙන්ම වදාල එවතුම් ධරමය තාම පැහැදිලිව අහගන්ට තරං අපි හැම දෙනාම වාසනාවන් වුණ. මේ ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රඥාව නුවන පෘතජ්්‍යනයක. ඒ පුතජ්ජන ප්‍රඥාවට ලෝකේ එකේක විචිත්‍ර දේවල් කරඩ පුළුවන් බව අපිට පේනවා. නමුතඒ පුහුදුන් නුවනට මනුෂ්‍යගේ ජීවිතයට අවබෝධයක් දෙට බෙන් මනුස්යාගේ ජීවිතයට අවබෝධයක් ලැබුණුත්. ඒ මනුෂ්‍යයාගේ කෙලෙස් නැති වෙලා යනවා. ඒ මනුස්්‍යයා කෙලෙස්වලින් නිදහස් වෙනවා. ඒ මනුස්්‍යයා ඉප දෙන්න මැරෙන ලෝකයට අයිති නැති කෙනෙක් වෙනවා. අන්න ඒ ඥානය ලෝකයේ වෙන කෙනෙකුට දෙන්නට බෑ කිසිම කෙනෙකුට දෙන්ට බෑ මේ පුහුදුන් මිනිසුන්ගේ පුතජ්ජන ප්‍රඥාවට පුළුවන් රහ ලෝකතරණය කරන්ට පුතජජන ප්‍රඥාවට පුළුවන් මේ අභ්‍යාවකාසේ වනත් ආයුද ගබඩාහදන්ට පුතජ්ජන ප්‍රඥාවට පුළුවන් නොයෙක් විචිත්‍ර දේවල් කරට මහමුහොද ජයගන්. මු මේ මනුෂ්‍යයන්ට දෙවියන්ට ජීවිතය නවබෝධයක් දෙෙන්ට බෑඒ කාටව. සාරා සංහි කල්ප ලක්ෂයක් පෙරුන්දම් පුරල සිහිනුවනින්ම තුසිත දිවිය ලෝකයේ උපන්න මහබෝසතාාණන් වහන්සේ සන්තුසිත කියලා දිවිය කුමාරේ. ඒ දිවිය ලෝකයේ ආයුෂි ඉවර වෙන කම්ම සිහිනුවනින් හිටියා. සිහියෙන්ම චුතවුණා මහමායා බිසවගේ කුසේ සිහියෙන්ම පිහිටිය. දස මාසයක් අංග සම්පූර්ණ සිහියෙන්ම මවකුස හිටිය. මිනිස් ලොවට සිහියම වැඩම කලා. අවුරදු විසින් නමේ වෙද්දි මනුෂ්‍ය නොමඟ යන මත්වෙන කරුණු තුනක් අතහැරල ඉවරයි. ඒ තමයි ආරෝග්‍ය මදය යෞව්වන මදය ජීවිතමදේ. මේකෙන් තමයි මනුෂ්‍ය නොමගයන්නේ. මනුෂ්‍යයා නොමග යනවා නිරෝගිකම නිසා. මනුස්්‍යයා නොමගයනවා යෞව්වනකම නිසා. මනුස්‍ය නොමග යනවා මැරෙන්නේෙ නෑ කියලහිතන නිසා.ඒ නොමගයන? මත්තෙන කරුණුවල නිදහස්සවෙලා ඉවරයි අවුදු විසිනමේ වෙද්්‍යිබෝස්ථාණන් වහන්සේ. ඊට වසේ ගහි ජීවිතය අතෑරල අභිනිස්ක්‍රමය කළා. අවුරුදු හයත් දුස්කරක්‍රියයා කළලා. හොඳ සිහිනුවනක් ඇතුව. උනාසේඒගේ සිහිනුවන වරධනය වුනා මිසක් හහි නවුුණේ නැ. තනිය මහොයා ගත්තාආර්ියස්නායක මාර්ගයේ. තනිය මොයා ගත්ත ෝකතියන එකම සත්‍ය චතුරාරි සත්ති. තනියම අවබෝධ කලාා සක්කල ලෝකයම බිම්බරක් සේනා සහිතව. එක්කම, කම සේනාවක් විශාල සේනාවක් එක්කට එක්කතු වෙලා බාදා කලා ඒකට. උන්වහන්සේ සියල් අභිබවා ජයගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වනා. ඒ ප්‍රඥාවට සම කළ හැකි ප්‍රඥාවක් ලෝකෙ නෑපින්වත්.ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයයි. ඒ ධරමේතුළින් ලබාදින දේ දැනගණ්ඩ කලින් අපිටඒ බුදුරජාන් වහන්සේ කියන්නේ මොනවගේ ස්වභාවයකට ජීවිත දියුණුකරපු කෙනෙද්ද කියලා ශ්‍රද්ධාවය පිහිටල තමයි ඒ ධර්මස්්‍රවණය කරන්නට සූතාන වෙන්තුවූ. එතකොට ඒකෙදී හැම තිස්සේම ශාසරන් වහන්සේ ඉන්නවා ශ්‍රාවකයක ඉන්නවා නැෝක ඔහොම නෙමෙයි මේ මෙ නෙමෙයි මේ මෙහ වෙන්ටෝන කිවොත් සාස්ෘත්වයක් නෑ ශ්‍රාවකයකුත්නෑ. මට හම්බ වෙලාදයෙන් අපි දහන්ටතින් සමහරු ඉන්නවා කියනෝ. මමෝ එකබෝතක්වත් කියවන්නේ මං භාවනා කරගෙන ගියා. එතකොට මට අවබෝධ වඋනා. ඒේ බැලල්න්න මේ ූත දේශනාව ම අවබෝධ කර පුදේතියනවා. එතොට බලින්නම් ඒත් අබෝධ කලතියන ගුරුප දේශ රහිතව. ආං එයාටයි හිස් කියලා කියන්න. යා සම්මාසම් බුද්ධ. පුස්මානයක් ඇතිකරගන්න අයිතකොට කාත්තෙක්කද සමානවෙන්ට යන්නේ බුදුරජාන් ආ ශ්‍රාවකත්වයක් නෑ ශ්‍රාවකත්වයට එන්ඩ පුළුවන් වෙන්නේ නියහතමාන මනස්සේ ප්‍රඥාවන්තට. ඉතින් පින්වාති මේ ලැිච් මුස්ස ජීවිත අපිටේ බදුරජාන් වහන්සේගේ ධර්මය හලා. ඒ ගැන හිත පහද ගණ්ඩ පුළුවන්නන් ඒ ගැන ටිකක් හරි මෙෙහි කරල ලෝතුරා සතුටක් විදින්ඩ පුළුවන්නන් මේ සාමාන්‍ය ලෝකයි මේ මත්වෙච්ච ලෝකයි. මෝතකට හරි වෙෙන්වෙන්ට ධර්මයක් ශ්‍රවණය ක අපේ හිත සනසගණඩ ලුවන්නන්. අපි දසමෙන් දසම මෙහරි බුදුරජාන්සගේ ශ්‍රාවකත්වය තුළ මුල්ලා දින පිරිසක් වනවා ඒක දුපකාරණ දේශනාවක් තමයි අදපිමී ඉගෙනගන්නේ. මේ දේශනාවෙන් නම බහුධාතුක සූත්‍රය. දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ජිමනිකායේ තුංවනි කොටසේ. මේ දේශනාව සිද්ධකරන දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ සැවැත්නුවර ජේතවනාරාම. හරි ලස්සනට බුදුරජාණන්හන්සේ මේ ධර්මයට ප්‍රවේශ වෙන්නේ. උන්වහන්සේට තියෙනවා මනුස්ස වරගයක් කෙහි පැතුරු අප්‍රමාණ කරුණාව. මෙච්චරයි කියලා කියන්න බැරිතරම්. ප්‍රමාණයක් රන්් බැරිතරම් කරුණා. උන්වහසේ ඥානය වැහිලනෑ, ඒකට කියනවා අනාාවරණ දස්සන උන්වහන්සගේ ඥානය වැහිලනේ. දෘෂ්ටිවලින් මතවාදවලින් කෙලෙස්වලින් වැහිලනේ. එහෙ මේවා උන්වහන්සගේ ජීවිතට සම්බන්ධනය දැන් අපිට නංවෙලාවට කෙස්වලින් අප නුවන වැහුණොත් අපිෙන ඔන්න කාගැරීක තරහත්වය අපිෙන ඔය මිනිියට බන කියන්ට ඔන්නේ. ඒය මිනිට හොඳ නරස කියර දෙටයන්ට ඔන්නන්නේ ය ිනිිය ඔන්නව මිනිට හොඳක් වුණත්තක නදත්තකයි. එක ඔයි මිියයා නැසෙන්වා මියම්වා ලෙඩ දුක්වලට පත්තෙෙන්වාමා කෙලත්තිතනයි. අ අපිට යම්කිසි ධර්මඥාණයයක් තියෙන නමු දුෂටියෙන් වෙහිලා. එතුට ධර්මක්ඥානය තියෙන ධර්මය දන්නව නමු තර ඒ දෘෂටියෙන් වැැලහෙම නිහමැත්තන් දුෂ්ටියය වඩා ගොඩා කෙදන තින කෙස්වලින් වෙහිලා. කෙලෙස්වලින් වැැහනාම අ අපේ තියෙන පුද්ගලික දරහ මරහත්තය කර මනුස්‍යයාට සාධාරණයක් කරන්න හිතන්නේ. තින් බුදුරජාන් වවාන් සහෙමනෙමින් මහාකරුණාවෙන් යුක්තයි මහා ප්‍රඥාාවෙන් යුක්තයි උන්වහන්සේට කාගෙවත් ගැන? තරහම්මහා කමුතු හැඟීමක් නෑ සියලු සත්වයන් දෙකසේ කරුණාවේ උන්වහන්සේකි ධර්මය කියල දීල සලු දෙනා සසල දුකින් අතමුදුවන්ට කල්පනා කරම. බුදුරජාණන්හන්ස බොහෝම ලස්සන්න භික්‍ෂූ වහන්සලට දේශනා කරනවා මහණෙනී. යම් කිසි බයක් ලෝකයේ උපදිනවනං එ සෑම බයක්ම උපදින්නේ බාලයාගෙනයි පණ්ඩිතයාගෙන් නෙමි බාලයාතමයි බය නිර්මාණය කරන්නේ. පණ්ඩිතයා නෙමි බාලයා කියල කියන්නේ කවුද සාමාන්‍යෙන් අපිමා බාල කාලයේ කියල එහෙම කියන්නේ ඒ බාලද මෙතන එහම අවියොක්කොම ාලයෝ වෙලා අහිටපු කාලයක් තිබ්බන්නේ ද බුදුරජාණන් වන්සෙන් බාල බිලින්දු දරුවෙක් විදිර අමතාර්ථගත්තයේ හිට සිද්ධහර්ද බොලසත් කල් මෙතන බාල කියන්නේ එහෙම කන්නෙමි අසත් පුරු සයා කෙහි ගුණ නොදන්නා තුච්ච පුද්ගලය අහිස් පුද්ගලයා. චන්ද දවේස බාය මෝහ කියන? සතර අගතිින් යුතු පුද්ගලයා. අයෝනිසෝ මනසිකාරයවයක් කොටගත් පුද්ගලයා. දුෘෂ්ට සිං යුතු පුද්ගලයා ඔහු කවරෙද්ද ඔහු බාලයා. පණ්ඩිතය කියල කියන්නේ කවුද සත්පුරුෂය, හොඳ නරගතේරුම් ග්ඩ පුලුවන් කෙන කෙල්හෙ ගුණ දන්න කෙන යෝනිසෝ මනසිකාරය තුළ ඉන්න කෙනා අන්න එයාට කියනො පණ්ඩිතය කියල නුවනැති කෙන නිහතමානි කෙන. බුදුරජාන් වන්සි වදාලා මාහනනිමේ ලෝකකි බය හටගන්නේ? බාලයාගේ. එතකට මේ බාලයාට පිම්පව් කතාවක් නෑ. බාලයෝතමයි ප්‍රාණගාත කරන්නේ හොට කංකරන්න ඊළඟට වැඩදි කාමසයනෙන්නේ. බොඩු කියන්න නින්දා කරන්නේ කැලෑබත්තර ගාන්න ඒවා. කාගේවැඩද බාලයන්ගේ වැඩේ කැෑපත්තර කියෝ කියව යනවානිත් බාලයෝටික. එතට කාගේ වැඩද බාලයන්ගේ වැට. ත බාලයෙක් අසත්පුරුසෙක් රජවුණොත් රටක් රාජ්‍යක් කිවලයි. අසත් පුරුසෙක් අගමැති කෙනෙක් මැති ඇමැති කෙනෙක් වනොත් ඉවරයි. සන්දයෙන් දේශයෙන් බයම් මෝඩකමෙන් අගතියටම ගියොත් සතර අගතියට ඒ පුද්ගල රටේ රජවුණනොත්තේ රට ඉවරයි. මැති ඇමතිවරුණුත්තේ පලාාත ඉවරයි. ඒට පාසේ ගෙදරකඉන්නවනගේ ගෙදර ඉවරයි. මුළු ලෝකයක් ඉවරයි ඒමි නිහයිද. එතර පණ්ඩිතයාගෙන් බයක් නෑ මත් පැම් ෝන්නි කවුද බාලයක්. කියලං කියන්නේ බාලයා. පරුසවචචන කියන පිරිස බිඳවන්නේ බාලයා. මි්‍යා දුෘෂ්ටික වෙන්නේ ාලය පන්ඩිතකෙන් මිදිච්චෙන. ඩියාගෙන් බය කටගන්නේනේ. බදුරජාණන්වාන්ස වදාලා මහන යම්කි උපදරව උදුරුව ඇතිවෙනවානන්ගේ ොදුරු ඇතිවවෙන්නේ ාලය නි. ාලයාගෙන් තමයි, පණ්ඩිතයාගෙන් හෙමවෙන්නේ නේ මහන යම් කිසි කරදරයා, කම් කටළුවක් ඇතිවෙනවන ගේක වෙන්නේ බාලයාහින්ද පණඩිත්‍යහින්ද නමී. බුදුරජාන් වන්සේ දේශනාගන ගිහි ගිිය ඇවිලුන බටගයක් වගේ බාලයා. දැන් ගමක ඉන්වාන මෝඩ තකතේීරුවේගේ ගමනිස බයින්තුන්. හොටග කරන්නන එක් වෙනමන හරිකරන. එක්කු හැන්දවට මේ පරුස වචන කී කිය කෑගානො එක්වා ගෙවල් කඩනවා ිඳනවා පොඩි දරුවන්ට කරදර කරන ස්ත්‍රේන්ට කරදර කරන අනුන්ගේෙදී හොටගංකවන්න මෝඩ බාලයා ගමකින් වන්නේ පැත්තෙන් මිනිස්ු බයි පන්්ඩිතෙක් නුවන තියන සත්පුරු ශෙක්කින් වනගේ අවට මනිසු හරී සතුටෙන් ඉන්නවා. අපි අසවල් කෙනගේ ගේලඟන ඉන්න කියලත් කියනවා. ඇයි අරප. හොඳ මනුසයාගේ ගුණය හොඳ මනුසයාගේ කීර්තියක්ත් එක්කේ වටපිතා වින්න මිනිසුන්ටත් යම්කිසි නම්බුනාාමයක් ලැබෙනව යකි අර අසවල් කෙනා පේළඟනින් එයා එයා එක්කන අපි ආශ්‍රී කරන්න එදර එයා නිසායි ගමට හොඳක් යහපතක් වෙනවා ඒ රටට ප්‍රදේශයට යහපතක් වෙනවා ඒ ජීවත්වෙන අනිත් අයට හොඳ දේවල් දැන කිය ගණ්ඩ ලැබෙනවා හොඳ උපකාර ලැබෙනවා සහ එයා නිසා බයක් සැකයක් අඇතුරුන්තරාවක් නිර්මාණි වෙන්නෙත් නෑ. අපිට මේ ගංවලඋනත් ඉන්න මේ සාමාන්‍ය මට්ට මේ වනත් හොඳ ගුණේයහපත්කන් තියන මිනිස්සු එක් කාශ්‍රයකට ඔන්නොඇති දේතේරෙන්. එතොට සාමාන්‍ය මට්ටම වනත් ගංවල ඉන්න ඔය මෝඩ බාලයෝ එක්ක කටේතු කරන්න ගියා මේ මිනිසු ළඟ පාතින්නවන්නන ඔොය ප්‍රශ්නතිය. අපි දේක තේරෙනවා. බුදුරජාන් වන්සේ මේ වදාළ පරිදි තාම ගැමුරෙන් මේ බාලයා සම් පණ්ඩිතයක් කියන දෙන්නවෙෙන් කොල්ල ගත්තහම? මොන තරන් ඒක වෙනසක් තියනවදකිලක් පේනු. ඒගේ ගිනි ඇවිලිච්ච බටගයක් වගේ බාලය. මහනනි බටවලින් හදපුුගයක් වේලිච්ච තනකොළවලින් ඉලුක් වගේදයකින් හදපු ගියත්තීන්න පුළුව. මේක ගිනි ඇවිලෙනකොට මේ මුළුගේම ජනල් දොරවල් පරාල හැමත් දෙයම ගි ගින්නෙන් අවුලලා පුච්චලා විනාස කළදානු. මහනනි අන්න ඒවාගේ තමයි බාලයක්. බාලයාගෙන් තමයි සියලු බය හටගන්න උපද්‍රව හටගන්නේ කරදරපීදා. ඇතිවෙනි බලායාග ප්ිතයගන්නේම කියලාහ. ඊළඟට බුදුරජාණන් වන්සේ වදාල ඉතිකෝ බික්කවේ, සපපටි බයෝ බාලු ඒ නිසා මානනි බාලයා බය සහිතයි, අපපටි බයූ පණ්ඩිතව පණ්ඩිතයා බයි රහිතයි. පණ්ඩිතය ඇසුරු කරන්න පුළුවන් අනතුරක් නෑ බාලය අනතුරක් තියනෙන ඇසුරු කරන්න හොඳන බාලයා කරදර සහිතයි, පණ්ඩිතය කරද රහිතයි. මේක හරි ලස්සන්ට විස්තර කරන තස්මාතීහ භික්කවේ? ඒනිසා පින්වත් මහනනී ඒවන් සික්කි තබ්බං මෙන්න මේ විදියට පුහුණුවෙන්ට පණ්ඩිතා භවිස්සාම විමසංකාති, හික්මෙන්න්ට මේ විදිහට විම සංකාගයන් නුවනින් විමසන පණ්ඩිතයෝ වෙමු කියලා. නුවනින් විමසන නුවනැති අය වෙමු කියලා. න්නේ විදිිට පුරදුවෙන්ටක්. එකන් අපි හැමතිස්සේම නුවනින් කල්පනා කරනයිවෙන්ට ඕන කියලා හිතන්ටෝ. ඊට පසේ ආනද සාමි වහසේ පිරිස මැද්දඳලා භාගතුන් වහන්සට වන්දනා කරලා කියනවා. සාමීණි භාග්‍යතුන් වහන්ස දැම් භාගතුන් වහන්සේ අපිට වදාලා බාලයා කියන්නේ බය සහිත චරිතයක්, බාලයා කියන්නේෙ කරදර සහිත චරිතයක්, බාලයා කියන්නේ භයානක චරිතයක් ඒ භයානක චරිතයට සම්බන්ධවෙන්ටේ පා. බය රහිත කරදර රහිත නුවනින් විමසන චරිතේතමයි පණ්ඩිතයා අන්න ඒ පණ්ඩිතයෙක් වෙන්ට නුවනින් විමසන. ඉතින් භාගතුන් වහන්ස නුවනින් විමසන ප්ඩිතයෙක් වෙන්න කොහොමද කියැහු. එතකොට බුදුරජාණන් වහන්සේ දෙනවා හරී ලස්සන උත්තරයක්. යතෝකෝ ආනන්ද බික්කු. ආනන්දේ යම් කලෙක භික්ෂුව ධාතු කුසලෝජ හෝති, ධාතු ස්භාවයන් ගැන තේරුම් ගන්ට දක්ස වෙයිද. ආයතන කුසලෝච හෝති, ආයතන ගැන අවබෝධ කරගණ්ඩ දක්ෂවෙයිද. පටිච්ච සමුප්පාද කුසලෝ හෝති, පටිච්ච සමුපාදය නුවනින් තේරුන් ගණඩ දක්ෂවෙයිද. තානාටානා කුසලෝචහෝති. වියහැකිදේ නොවිය හැකිදේ ගැන දක්ෂවෙයිද මෙතන දැන් කරුණු හතරත්තිනො මොනවද කරුණු හතර ධාතු කුසලේ ආයතන කුසලේ පටිච්ච සමපාද කුසිලේ ටානාටාන කුසලේ. අන්න ඒ දක්ෂතාවේ තියෙනවනං එයා. නුවනින් විමසන කෙනෙක්ඒවගේ මෙයා පණ්ඩිතයි. ඊට පසේ ආනන්ද හාමුදුරු බුදුරජාන්සගේ නැවතහනෝ. සාමිනි භාගතුන් වහන්ස යම්භික්ෂුවකට ධාතු කුසලේ කියල කියන්න පුළුවන් කවරකාරණයම් මතද. කොහොමද කෙනෙකුට ධාතු කුසල කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදල ආනන්ද, ධාතු දහාටක් තියනෝ. ඔබට මේක තේරු ණ්ඩ පුළුවන්. චක්කු ධාතු, රූපධාතු. චක්කු විඤ්්‍යානධාතු. එතන තුනයි. ඊළඟෙක සෝතධාතු, සබ්ධධාතු, සෝත විஞඤ්ඥානධාතු, එතකොට හයයි. ඊළඟ එක ගහනදාාතු, ගන්ධදාාතු, ගහන විඤ්ඥානධාතු. එතකොට නමයැයි. ජව්වාධාතු, රසධාතු, ජිව්වා විඤ්ඥාන ධාතු, එතකොට දොළහයි. කායදාාතු, පොට්ටබදාාතු, කාය විඤ්ඥානධාතු, එතකොට පහළවයි. මනෝධාතු දම්මධාතු, මනෝවිඤ්ඥානධාතු, එතකොට දහටයි. එකක් හරියට තේරුන්ගත් තනං හරි දහට හදාගණ්ඩ පුළුවන්. එ දහට අනිත් කෝම එක විදිා. ඇයි මේකට ධාතු කියලා කියන්නේ. චක්කු ධාතු ඇසනම් වූ ධාතු ස්වභාවේ. රූපනම් වූ ධාතුස්භාවය. චක්කු විඤ්ඥානය නම් වූ ධාතු ස්වභාවේ. ඇයි මෙහෙම කියන්න. ඒ ඇස හේතු නිසා හටගන්න ස්වභාාවෙන් යුත්තයි. හේතු නැතිවීමෙන් නැතිවී අනස්භාවෙන් යුත්තයි. ඇහැට පෙන්න රූප, හේතුන් නිසා හටගන්නාස්වභාමියයුත්තයි, හේතු නැතිවුණනාට පස්සේ නැතිවල යනස්වභහන්යුක්තයි. විඤ්ඥානධාතු හෙවත් දැනීම සම්බන්ධදාත්, හේතුන් නි හටගන්න ස්වභාමයුක්තයි හතු නැතිවෙලයනකට එක නැතුවේ. එහේනංඒ ධාතු ස්වභාවි කියලා කියනෙ තමාගේ වසගේ පවත්තගන්ඩ බැඩි අනාත්ම වූස්වභාවයක්. හේතු සකස් වෙනකොට හටගන්න හේතු නිරුද් වෙනකට නියුද්ධවෙලායන. එබඳදුුස්වභාවෙන් යුත්ත දේට බුදුරජාන් වහන්ේ පාවිච්චි කරන වචනය තමයි ධාතු කියල කියා. එතකොට මෙතන ධාතු කියයක් බුදුරජාණ වහන්සේ විස්තර කළා. දහ අටයි එතකට ආනන්ද ශමීන් වහන්සේ බුදුරජාණ වහන්සේ අහනවා ස්වාමිනි භාගතු වන්ස ධාතු කුසලේ ගැන කියන්නට තවත් ක්‍රම තියෙනවාද කියලා. බුදුරජාන් වහන්සේ උත්තර දෙෙනවා ආනන්දය තව ක්‍රම තියෙනවා. ධාතු හයක්ත් තියෙනවා. පටවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු, ආකාසධාතු විඤ්ඥානදා. මොනවද පටවිධාතු කියලා කියන්නේ. කෙස් ලොම් නිය දාත් සම්මස නහර ඇයට ඇටමිඳරු ආදී තව ඇගේ තින තද කොටස් පටවිධාතු. ආපෝධාතු කියලකිවි, පිත සෙම සැරව ලේදහඩිය කෙලසොටු සඳමිඳරු මූත්‍ර ආදිය වැගිරෙන වතුරු වගේ ජාති. වායෝධාතු කියලකිවි, උද්දංගමවාතා, උඩාතටයනවාතේ, අදෝගමවාතා, යටි අතට යනවාතේ, කොට්ටාසවාතා සරිර ඇතුලෙ කොටස්වල තිෙනවාතේ, කුච්චිසයවාතා, කුස ඇතුලෙ තියෙනවාතේ, අංගමංගානු සාරිනවාතා, ඇඟ පතපුඩා සැරිසරණවාදේ. අස්සාස පස්සාාසවාතු. ආශ්වාස පස්වාස කනවාද. මෙවමනවද වායෝධාතු. තේජෝධාතු කියල කියන්නේ. අපි ගන්න ආහාරපාන දිරවන සරිර උස්්නත්වයට රශ්ණිගත්තයට තියෙන දේට ආකාසධාතු කියලා කියන්නේ. නාස් සිදුර කනේ සිදුට ගරනාලයහුසේ බඩ ඇතුළේ අනක නහර වැල් කියල මේවා අස්සේ තියන අවකාසේ.ට කියනවා අවකාසදා. තැන් අපිට හුස්මගණ්ඩ පුළුවන්ද මේ නලේ ඒ කැනික සිදුරක් විදිට මේක තිබුණ නැත්තම්. ආහාර ගිලෙහිත මේක තිබුුණ නැත්තම් උබව වගේ. එතවට බඩ ඇතුළේ ඉඩකට තිබුණ නැත්ත මේ කනේවත් තිේද ිල ටි වෙවා ඇග රගන්ට. නහර ඇතුලේ සිදුර නැත්තත් ලේටික ඇඟ පුරා යන්නෙොහොමද මොකදම අවකාසේ මේකත්්ධාතු ස භාාවයක්. මේ උක්කොම සටිරට අයිති නැත්තං අර ඇට මස්ලේ නහර ටික විතරත් තිබ්බට හරියන්නේ ඒ අවකාසිී තියෙන්ටත්ව. ඊට පසි විඤ්ඥානි. ඇඒ හටගන්න විඤ්ඥානය ධාතුවා. කෙස් කියන්නේ පටවිධාතුක් කෙළ කියන්නේ ආපෝධාතුවක්, කාශවාස පාවාස කියන්නේ වායෝධාතුක්, කණබොන දේවල් දිරෝුණවා කියන්නේ තේජෝධාතුක් ුතුමගන්නොට තියන ඉඩකඩ ආකාසධාතුුවක් ඇහැං රූප දකිනකොට දැන ගැනීම විං්‍යාන ධාතුව. මේකෙ තියෙන ධාතු දහට ගැන විස්තර කරද්දී මහනනී මේ ධාතු දහට යම් කිසි දවසක භික්ෂුව පජානාති පස්සති. ධනීද දකීද ඒක කියන්නේ මේ කවබෝධ කරගන්නවා කියන එක. මේවා හේතු පල දහමින් හටගත්තු දේවල්. ඒතු පලදහම නිරද් වෙනකොට නිුද්ධ වෙලාලන දේවල්. මේවා මම මගේ කියලා ගන්න දේවල් නෙමේ කියලා. අවබෝධ වනාාද එත්තකින් යා ධාතු කුසල කෙනෙක්. මේ ධාතු හය එයාට අවබෝධවෙයිද මේ පටවිධාතු ආබෝධාතු, තේජෝධාතු, යෝධාතු, ආකාසධාතු ඤ්ඥානධාතු අවබෝධ වෙනවද එයා යම් දවසක. ඒ පිබඳ දනියද දකි දෙතකින් එයා ධාතු කුසල කෙනෙක්. දනියද දකිද කියලා කැන්නේෙ ඒ අයිමේ. දැන් ඔන්න අපි උප්පදිනවා. අප උපදනකොට හුස්ම ගන්න. ඒකඇනි වායෝධාතු සුළංග අපේ ජීවිතයත්තයක බද්ධ වෙලා. හුස්ම ගන්න කොට පරිසරේතයෙන වායු අපේ ජීවිතයත්යක සම්බන්ධයි. ඒමනක් ඒ දැන් ි ගන ද ක්සිජ තරන අපි පුළුවන් ක්සින ඇඟට ගත්තු ත්ම අපේ ටිකට වශස කන ශක්තිය නිස්පාන වෙලා මේ ඇඟ පුරාදුවන්නේ. දැ වෙන කාබන්්ඩක්සයිත් ඒ වනත් වෙන මොනහරි වාතයක් මීතේ හරි මොනහරි වෙන විසකරෙක් ඇංගට ගියොත් අපිට ගොතු දෙන්නේ අපි. ජීවිතය ැති වෙෙන්ඩ වනත් පුළුවන් ඒ හා සමාන වෙනත් අතුරුවාබාද වෙන්න පුුව. තරට වාතය ඕන වාතයක් ඔබ තිබ්බත්කයි නැතත් එකයි ඔක්සිජන් මොනව කොරන්ඩදවා ගෙනම් එක එෙම නෙමේ කියන්න පුළානේ. එට සම්හෙලිම් මේ අවශ්‍ය කරන විශේෂවාතයක් මේ සරිරඇත්ක සියට සියම් සම්බන්ධ එෙම ඔක්සිජන් කෙන වාතය ඒක නිසා තමයි ජීවිතය යන්නේ. තුරවා මේ සම්බන්ධතාව සීරද එහමනම් ඒක අපේ ජීවිතය කොටසක්. අපි මොකට දෝක කණ්ඩ දොයි කිය ඇහවට. ඊලට අපි ජලේ පානය කරනවා. ජලේපානය කළේ නැත්තං අපිට පවතින්න බෑ. ඒනම් මේ ආපෝධාතු අපේ ජීවිත සම්බන්ධයි. ඊළඟට ඒටික නැතිවුණුත් ලටිකත් එක් වේලිලා ගහිල්ල අපිව කටකස වෙලා දවස් ගානක වහු වඩු දෙගත් එෙක් වලෙනවා. මළමුත්‍රාටික පිටකරටඩ බැඩිතැන්ට කරකුට්ටංවෙලා නො සරීරේ. වියල් දැම්මි පායන කාලෙක එෙම එක හොඳදයට දැනවා නිතර වතුර පමි පානි කළේ නත්තං. බඩපූ පවා දැවිල්ලයි මූත්‍ර කරන්න ගෑම දැවිල් අැයි අර. ඇගේ තයන වතුරගතයේ ඇඟට උරාගෙන වාහස්පු වෙලා මේ පරිසරටත් ඇදිලගයාාට පස්සේ වේලෙන්න්න බලන සරිරයට වතුරාාවශ්‍යයි. එහිංසා ජලයපානය කිරම වැඩි වැඩීම් පානය කිරීම තුළ නිරෝගි ජීවිතයක් ගෙවා ගන්ටත් පුළුවන්. එතට අපේ මේ ආපෝධාතු අපේ ජීවිත සම්බන්ධ කැනෙ එක. ඒලාට උුසුම නැත්තන් අපට ජීවත් එට බෑ. එනත් තේජෝධාතත් අපට සම්බන්ධ කෑමටික දිරවන්ට. අපේ ඇගේ තින ලටික උුසුම්ම තියාගන්් අපේ ඇගේ දින මස්ටික කුණුවන්නතුූ තියාගන්න මේ තේජෝධාතුව උුසුම අශ්‍ය. නැත්තන් ජීවත්වෙන්ට බෑ. එමනත් තේජෝධාතුවත් අපිට සම්බන්ධයි. මේ පෘතුවියෙන් ලබාගන්න දේවල්වලින් අපි පෝෂණයක් ලබාගෙන තියෙනු. නැත්තං අපිට පවතින්න බෑ පටවිධාතුවත් අපිට අවශ්‍ය. එදර මේ ධාතු හතරේ සංකලනය අත්තමයි ජීවිතය කියලා කියන්නේ මේ එකක්වත් අනියම මොකක්වත් හේතුවක් තිෙනක නෙමේ. ජීවිතයේ තියෙන බෞතික කොටස් ටික මේ කිව්වේ. දැන් අපි ඉප දෙෙනකොට මේක ධාතුූ හතරක්කය කියාගෙන අඩාගෙන ද පිපදුන කිරී කියලා අඩාගෙන ඉපදුන බඩගිනී කියගෙන අඩාග ඉපදුනි ඉපදනකොටම අපප මම කියාගෙන මගේ කියාගෙන මගේ පැවැත්ම කියාගෙන. අපි හදාගත්තේ මම කියලයි මෙදාාතු අය. ඳු ගත්තේෙම ටිකක් කල්ලද. මගේ කියලා. මගේ ආත්මේ මගේ සරරය කියල හඳු බුදුරජාණවාසගේ ධර්මේ නොහසන්ට අපිට මැරන්ඩ වෙන්නෙත් තේවිදිටයි. මගේ අත්ත මගේ කට කියාගෙන විතරයි. මගේ බඩගින්න මේ කාගවන්නේ මේකට බුදුරජාන්වාසගේ ධර්මය තුලින් විතර අපිට අහන්ට ලැබිෙන මේක හේතු නිසාහටගන්නාවු දෙයක්. හේතු නිරුද්ධවීමෙන් නිරුද්ධ වෙන දෙයා. මේ ධාතු ප්‍රත්්‍යතත්වයක්ම. ආනන් අන්න නුවනතියක්ෙන නුවනින් තේරුම්ගන්න. ඊට පස්සේ උන්හසේ පැහදිලිියෝ දේශනාක උන්හසේ පෙහෙලිකා දේශනා කලන උන්වහන්සේගේ ධර්මය වවඩුතයි ඔය දැන් යාම ඉංගී බිංගි වසයෙන්වත් එහෙම නැත්තං යට අර්ථ වසයෙන්වත් එහෙම නැත්තං ඔය වියංගාර්ථයෙන් එහම වියංගාර්ථය එහම එම ධර්ම දේශනා කිරල්ලක් ුදුරජාණ වන්සකෙන්නේ. ද යම් කෙනෙක් ඒ අවබෝධ කරනවා නම් ප්‍රඥාවෙන් දකිනවන එයටට කියනවා ධාතු කුසලේ කියලා. ආනන්ද සාමීින්වහන්සේ තවත් අහලතියනවා. ඒවිදිට ස්වාමීණි භාගතුන් වන්ස ධාතු කුසලේ කියලා කියට තව ක්‍රමතියනවා. තවත් ක්‍රමතියනවා. භාගතු වහන්ස වදා. ආනන්ද ධාතු හයත්තියනෝ කියලා. මුලින්ම ධාතු කියීයද ධාතු දහටයි, ඊට පස්සේ ධාතු හයයි ඊට පසේ බුදුරජන්වන්සේ වදාලා ආනන්ද තවත් ධාතු හැත්තියන. සුකධාතු සැපයනම් වූ ධාතු සවභාවේ කියන්නේ කායික වසිෙන් අපිට ලැබෙන සැප ධාතු සවභාවයක්. බලන්ට හරියේ පුදුම ලස්සන දේශනවා. දැන් අපි සාමාන්‍යෙන් සැපවිඳීම ගන්නවානි. මගේ සැපය කියලා. ඇයි මුලිම් අපිට වැරදුනානි දුක්විදිනකොට අපි ගන්නවා මම දුක්විදිෙනවා. මගේ කියලා. මගේ මේ මටමයි මේ දුකේ කියන්නේ. ඒක වචනවලට අයිතියකක්නෙමෙයි. මම කියනෙ එක අපේ භාසාාවෙන් අයින්කලා කියලා මම කියන එක නැතිවෙලා හන්දිි නෑ. එහෙනං හරිම ලේස මම කියන වච්චනය අපි කතා කලේ නෑ කියල හිතුම්. මගේ කියන වචනය කතා කළේ නෑ කියලා අවිද්‍යාව දුරුවෙනවද අවිද්‍යාවතියන වචනය මතන මේ යවබෝධය නැතිකම් මත. මගේ මගේ කැන මේ මට මේ මේ දුකානේ මට දරන්න බෑමක් මම නිසයි මේ කියාගෙන ඉන්නවා නං? මම කියනවචනය නැති වුණත් සිංහල භාසාාවේ ඒක ඒ විදිහටම සංසාරතය යනවා. එතට කායිකව ලබන්නා වූ සැපය නම් වූ ධාතුසභාවේඩකිව්වා සුකධාතු, දුක්කධාතු, කායිකව විඳින දුක්දොම්නස් වලට දුක්කධාතු. මේ දෙකම ධාතුස්වභාවයා. එරසේදැන් සෝමනස්සධාතු, මානසික විඳින්නා වූ සොම්නසනම් වූ ධාතුසභාාවයක්ත් තියෙනවා. එතකොට ೋමනස්ස කියනේ එක මානසිකේ එකක්, සුක කියන එක කායිකේකක් දෝමනස්සධාතු මානසික විදිින්නාව, ොම්නසනම් වූ දාාතු ಸභාවේ. ඊනಡ ಪේක්කාධාතු සැපදුක රහිත වූපේක්ෂාව නම් වූ දාාතු ස්භාාව. අවිජාධාතු අවබෝධ නොವීම නම් ව දාාතු ಸභාාවයක්තිනවා. ඒන මේකෙන් අපිට අන්ටාමාරුවලියට බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් භික්ෂූන් වහන්සේ නමක් ඇවිල් අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස. ඉස්සර මෙච්චර ශික්‍ෂාපද තිබුණනෑ. නමුත්්‍රහතන් වහන්සේල බහුල වසයෙන් වැඩහිටිය. හරියට මාළග පළවබෝධ කලා භාගෙවත් බුදුරාන් වහස දැක් ශික්ෂාපද බහුලයි. නමුත්ඒ ශික්ෂාපද පනවන වේගෙන් රහතන් වහන්සලා බිහිවීම අඩුයි. බුදුරජාණන් වන්සේ වදාලා පින්වත් භික්ෂුව. ඔහොම තමයි පිරිහෙනකොට. පිරිහෙනවා කියලා කියන්නේ මොකද තැන් අපි ගත්තොත් මිනිස්සු රොකට් හදාගෙන අඟහරු ලෝකට යනවා. පරිගණක හදාගෙන මහාසෙල්ලම් පෙන්නවා. එතවට මොකදද පිරිහෙනවා කියලා කියන්නේ. පිරිහන්නේ සිහිය. මොන සහද පිරිහෙනි සම්මා සති. පිරිහෙෙන්න්නේ ව්‍යායාමි මොනව්‍යායාමේද සම්මාවායා. උපං අකුසල් දුරුකරන්ට බෑ පිරිහීම කියන්නේට. උපං අකුසල් දුරුකරන්නට ශක්තියනෑ? නූපං අකුසල් නූපදවායින්ට ශක්තිය නෑ නූපංකුසල් උපදවා ගට බෑ උපංකුසල් රඳවා ගට බෑ වීරියනෑ. ප්‍රඥාව පිරිහෙනවා. යෝනිසෝ මනසිකාරදිට බෑ. තේරෙන්නේනෑ පටලෝගන්නවා. බුදුරජාන්වාස දේශනා කරන ධරමි අර්ථගන්ට තේරෙන්නේ. බුදුරජන් වවන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියල වදාළහම සමහරන්ට මේක අරථගන්ට තේරෙන්නේ දන්නේනෑ. යෝනිසෝ මනසිකාරේ කියා යෝනිසෝ මනසිකාරටම ඇතිෙන. දුජාන්වන්ස ලඟට එක දවස බමුණෙක්කාවා. ඇවිල්ලා කියනවා ස්වාමිනිි භාගතුන් වවහන්ස ම මෙහෙම මතයක්ත් දරනවා. අත්තකාර පරකාර කියල දෙයක් නැත එකඇනෙ තමා කරනවා අනුකරනය කියල දෙයක් නැත. බුදුරජාණ වහන්සේ වදාල එහෙම කෙනෙක් මගේ ඇස් දෙකටවරන පෙනේවා කියලා. එයා ඒ කිවිමකක්ද. සත්වඒ පුද්ගලේ නැත කියලා කිව්වා. එහෙම කෙනෙක් පේන්ටවත් එපා මගේ ඇස් දෙකර කියලා බුදුරජාණ වන්සේ වදල ඇයිඒ ඒ දුස්ටී. ඔස්සේ තමයි යන්නේ ඊට පස්සේ. අම්ම මැඩුවට කමන් නැත වෙසත එෙක් නෑනි දෝග මොකද වෙන්නේ. ධාතු ආයත නිස්කන්ද වුවනි. පියා මැඩුවට කමන් නැත පට ව්‍යාපෝතේජන මැරින් අපිට මොකද. මව්පියෝ නැත මෙලොව නැත පරලව නැත ධාතුස්වභාවයක් පමණක් ඇත කියාගෙන ගිය සමහර අය ඒකාලෙහිටිය බුදු හාමුදුරුව මෙච්චර කියනකොට ආය අර මෝඩකමට යන. බුදුරජාන් හරි පැහැදිලිෝ දේශනා කළ. ධර්ම කාරණය අවබෝධ කරගන්නඩ බැරි එක්ෙනා පැටලේෙනු. පැටල්ල තේරුණ බව පෙන්නන්ට හදනවා. එතට තවත් පැටලි පැටලිය නවා එහෙම වෙන්නනේ හරියට යෝනිසව මනන්සි කාඩතුරනවා. මට මතකයි ඔය අපේ සමහර ගී පැවිදි අපේ දෙගොල් ළඟ මොයි ධර්ම සාකච්ඡා වාද්‍යවාදනකොට ඒ කාලෙකව පුද්ගලියෝ නැත කියලා. එතර මේ අට්ට බුලිස පුුද්ගලා ඒස භගෝත සසාාවක සංග කියයනෙමකද. පි තන්දර පැත්තකදී ලයිතනීම ගත්තු. බුදුරජාණන් වහස දේශනා කල දින මහනනි ම බුදු ඇසින් දකිනවා මේ ලෝකයාට දෙ මිනිසුන්ට යහපත පිනිස පුද්ගලයේ පහලයනවා. ඒ තමයි අරහත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සගේලා. එකන ඒක පුද්ගලෝ දුල්ල බොෝකස්මින් එක ුද්ගලෙක් න ලෝක දුර්ලබයි බුදුරජාන්න. මෙහමතියදී බද්ධදේශනාවල් යනිසු මනසිකාරයදෙනවා එතකට ඒක පිරිහීම. පිරිහුණාම නියහතමාණිකම වෙනුවට එතෙන්ට වෙනේ එකක්කෙනවා. මාන්න වෙනවා සුවච්ච වෙනුවට දුරුවච්ච වෙනවා. ඒ කියන්නේ කීකඩුවීම වෙනුවට අකීකරුවෙනවා. එතකොට හිස නමා ඉන්න ඕන වෙනුවට හිස පොල්පිති හයි කරලගන්නවා. ඒකතමයි ෝකෙයටට එන්ට එන්ඩ පිරිහෙනවා කියලා කියන්න. එතකොට මේ ඔක්කොගෙන්ම බලවත්වෙන්න අවිද්‍යාධාතු. බුදුරජාන්ේ දේශනා කලාන මේ ලෝකයේ වැහිලතියන අවිද්‍යාවෙන් කියලා. අපි ඒ අහලා ශ්‍රද්ධාවය පිහිටවා මිසක්කේ වැහිලාතියෙන ස්ොභාවේ බරපතලකම පෙන්නේෙ නෑ. ති බදුරජාන් වන්සේ වදාලා ඔන්නොවේ ධාතු හය යම් කිසි කෙනෙක් කවබෝධ කරගත්තෝ දැකගත්තෝ දැනගත්තෝත් අන්න්නේ කෙනාට කියනවා අධාතු කුසල සුකධාතු දුක්කධාතු සෝමනසධාතු මානසික සැප, දොමනස්ධාතු මානසික උප උපේ කදාතු. අවිච්්‍යාා. එක දැනකතිය නවා මහනින් මේ අවිද්‍යාධාත ස්වභාවයම තරම් බරපතල බිදිය නොහැකි. නැසියනොහැකි වෙන දෙයක් නැත කියලා. එච්චටම ලෝක බලවත්ව අවිද්‍යායන් වෙහි. පරමාණුව බෑ බිින්ඩ බෑග වට බිඳදිි කෑලි තුනකට ආනන්ද හාමුදුරුව වහනුව ස්වාමීනිි භාගතුන් වහස තවත් තයනවද ධාතුකුසල කියල කියන්න මොනු හරිතම. තවත් යනවද කියලාහන ධාතු ගැන ධාත කුසල වන්නට. භාගතුන් වන්සේ දේශන කරනු ආනන්දේ ධාතු හයත්තියනටව. කාමධාතු කියලේ කත්තියනවා කාම ධාතු කියලා කියන්නේෙ මමුකක්ද්ද. පංච කාම ගුුණකිරරි ඇත්වෙන ආසාාව. සංකප්ප රාගෝ පොඩිසස්ස කාම මේතේ කාමායානි චිත්‍රානි ලෝකයේ. මේ ලෝකේ තුළ තිය ිත්තිය චිත්‍ර නෙම කාමේ කියන්නේ එකන මේ ෝකේ තියන ඔය මොනොහරි පේ්ඩ තියන දේවල්නෙම රූපය ආදිදේවල්නෙ මේ කාමය කියන්නේ සංකප්පරාගූ පොලිසස්ස කව මේ සංකල් පරාගේ පුලුසේ ඇතුළ තියෙන කාමේ. ඒක ධාතුස්වභාවයක් කියල ගහක් දිහාබල්හරි කාමය උපතවාගණඩත් පුළුවන් ඒ කෙනගේ හිතේ සංකල් පෙහැත්හිට. තිරිසංගත මාගමක් දිහාබල්හරි එම මිනියකුට රාගයක් ඇති කර ගන්න පුලුවන් හිතලා. එතකොට බෝම රූප සුන්දරිය අත් දිහා බලලා නිරුවස්තරව ඉන්න කෙනෙදදිහ බල්ලවනත්. සංකල්පයේ රාගේ පැත්තර නැත්තන්, එයායට නිවීහැණ ලින්ඩත් පුළුවන්. එක මේ හිතේ සභාවයා. බලන්ඩ හරි පුදුමයි. අපිට හිතන්ඩ පුලුවන්. අපි කෙලවරන්න නඇත්තු ඇහෙන් දකින රූප ගැන හිත හිතා අස්වාදවිදිෙනවා. කනෙෙන් අහපු සද්ද ගැනත් එහෙමයි. මේ කාමදාාතු අපි පැටලි පැටලින්වාගේ ල අපිට තේරෙන් නිත්නෑ. අන්න බලන්ඩ බුදු කෙනෙක් මොන තර අවබෝධයකින්ද මේ ධර්ම දශනා කලතිී. කාමධාතු. මේ ඇතිවෙන සංකප්පරාගේ කාමධාතුවක් නෙක් කාමධාතු, ඒ නිදහසුන ස්භාවේ කුද්ධාතු ස්වභාවයක් තියෙන. කාමයන්ගෙන් වෙන්වීමත්්ධාතු ස්භාවයක්, ව්‍යාපාදධාතු, තරහ කියන්න නිද්ධාතු සස්භාවයක්. අව්‍යාපාදධාතු තරහ නැතිවීම කියන්න එද්ධාතු සභාවයක්. විහිසා ධාතු හිංසා කරන්න්න හිතෙනවා කියන්නේ එද්ධාතු සභාවයක්. විහිංසා ධාතු හිංසාවෙන් තොරමානසිකත්තයක් පවත්වනවා කියන්නේ ඒත් ධාතුස්වභාවයක්. ආනන්දය මෙන්න මේ ධාතු ගැනත් යමි කරිියාකාරෝදන්නවන දකිනවනං එයා ධාතු කුසල කෙනෙක් කියල කිව. ඊට පස්සෙත් අහනෝ. ස්වාමිණි භාග්‍යතුන් වහන්ස ධාතු කුසල කියන්ට තවක්‍රමතියෙනවාදකි. ආනන්ද තව ක්‍රමතියෙනවා. ආනන්දේ ධාතු තුනක් තියෙනවා. කාමධාතු රූපධාතු අරූපදාතු. මේකෙ තියෙනෝ බවය ගැන විස්තර කරන තැන. කාමදාතුූ වේ පක්කංච ආනන්ද ආනන්ද කම්මං නාභවිස්ස අපිනුකෝ කාම බවන් ප්ඥායේත නෝහේතම්බන්තයේ ඉතිකෝ ආනන්ද කම්මං හෙත්තං විඤ්ඥානම්බීජන් තන්නාසිනේ හෝ හීනදාාතුයා චේතනා පටිත්තිිතා. පත්තනා පතිතිිතා විඤ්ඥානං පතිත්තිිතා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද කාමදාාත්තුව විපාක්ක පිණිස කරම සකස් වෙලා නැත්තං කාමභාවයත්තියෙයිද අන්න කාමදාතු. එතකොට විඤ්ඥානයේ හීනදාාත්වය පිහිටියා. හීනධාතුව කියලකිවේ කාමදාතුව ආනන්දේ රූපදාාතුව විපාකවිදිින්ට කරම සකස් වෙලා නැත්තං රූපභවයත්තියේද. අරූපදාතු පාක්ක විඳින්ට කරමකස්වෙලා නැත්තං රූපභවයක්ත් යද කකිෙ. එතොට බලන්ට කාමධාතු කියලා කියන්නේ කාම භවය උපදිනවූමනා විදියට කරම සකස්වීම. කාමධාතු රූපධාතු අරූපධාතු ආනන්දය යම් කලෙක මේ අවබෝධ කරනවනං දන්නවනං දකින වනං එයාට කියනව ධාතු කුසලේ කියලා. ඊළට ආනන්ද සාමිනාන්සේ බුදුරජාණන්සි හනොෝ සාමිනි භාගතුන් වහන්ස තවත් ක්‍රමතියෙනොත් මේ ධාතු ගැන දනකට තවදාාතු කුසල කියලා කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ැන් අපිට මේකෙෙන් පේනවා අනන්ද හාමුදුරුවන්ට බුදුරජාන් වන්සගේ ධාතුගැෙන අහලතියන දෙසුූ, ගැන මොනතරම් පලල් දැනීමක්. මොනතරම් පලල් මතකඇත් තිබුණද කිය. මේ කාලෙ තියෙන දැනුම කොච්චර වල්මත්තුවන දැනුමද කියලා තේෙනෙන. මේ වගේ බුද්ධ දේශනා කියවකිවු බලද්දි. ආනන්දෙ ධාතු දෙකක් තියෙනවා. සංකතධාතු වසංකතධාතු. මොකදද සංකතධාතු කියලා කියන්නේ. හේතුවන් නිසා සකස්වෙලාතියන ස්වභාවය. ඒකට කියනවා සංකතධාතු කියලා. සංකතලක්කන උපපාදෝ ප්ඥායච සංකතයක දකින්ට ලැබෙන අස්වභාවය තමයි හට ගැනීම. වයෝ ප්ඥායිති වනසීයාම. ටිතස්ස අන්‍යතත්තම් ප්ඥායිති පවතින දේ තුළ වෙනස්වීම. එතොටේ ලක්‍ෂණෙන් යුක්ත ස්භාවරකිෙනවා සංකතධාතු. එතට බුද්ධ දේශනා විස්තර වෙන විදියට අපි දරන්ට ඕන මේ වැඩි. අපි මොනොවත් අලුතින්දාට ඕන බුද්ධ දේශනාව දරාගට ඕන බුද් දේශනාව තියන්නේ උපාදෝ ප්ඥායිති, වයෝපඥායට ඉතස්ස අං්‍යතත්තම් පඤ්ඥාති. ඒකට රමුත්වෙන් අතින්දාාන්ට දෙයක් නෑ අපිට වැදගත්වෙන් අපේ විද්්‍යහතද බදු ජන්නවාස විග්‍යායිද දුර ජන්වාසසි වික්තායි. උන්හන්සේ වදාලි උපාධෝ ප්ඥායියට හට ගැනීමක් පේනවා. වයෝප්ඥන්න ඇතිවීමේ ටිතස්ස අං්‍යතත්තම් ප්ඥායිති, පවතින දේතුළ වෙනස්වීමක් පේවා. එතනෙ ගහට අපිමකුත් කියන්නට ඕනෑ එච්ට හිතන තමයි ශ්‍රාවකයයි. අපි ඕකට අතින්දානට ගියොත්තෙම, මේ දැන් උපදදිනවා දැම් මැරෙනවා මේක්ෂණිකව මැරෙනවා ක්ෂනික උපදිනවා එහෙම කිවොත් අපි බුදු වෙලායින්නේ අන්න ඒ නිසා බුදුරජාන්වාන්සසි කියන්නේ කවුද කියලා දැන ගන්ටෝ. අපි කවුද අපේ සාාවකය. ශ්‍රාවකය හැමති ස්ටමින්න්ටෝන කොතද ජානාති බගවා අහන ජානාමි. භාගතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නේ. එතන තමයි ශ්‍රාවකය යින්ටෝන්. එතවට හරිද අවබෝධ කරන්නට පහසු නැත්තන් තමන්ගේ පන්ඩිතකංවල තමම්ම පැටලික්. න්ගේ මට්ටන් තම්මට්ටන් කියලා අවබෝධකට අන්ඩ බෑ තමන් මහා මෝඩ පණ්ඩිත එක්වෙලා ඉන්න. දැ රහතන් වහන්සේලා පිරිසිදුව මේ ධර්මය දරාගෙනාපු නිසයි ඔබට මේ ධර්මය ලැබෙන්නේ. මේ ලෝකෙ ඕනෑම කෙනෙක් මේ ධර්මය බැහැරවෙලා කතා කරන්න ගියොත් හටගන්න අවුලක් විතරයි. ඒක බුදුරජාන් වහන්සිගේ ධර්මයකිරි පැහැදිච්ච දෙව මිනිස් ලෝකයක් දන්නවා. බුදුරජාන් වහන්සි වදාලා ධර්මයෙන් බැහැරව යම්කිසිෙනෙක් නිවම මගක්. පදේශගයක් දෙඩගියෝ තේ හෑමිකම පුතජ්්‍යනය එකක්. බුදුරජාන් වහන්සගේ ධර්මය විතර යාරය ධර්මින්. එතට උන්වන්සේ දේශනා කරන සංකත ධාතුව කෙරේ යම්කිසි කෙනෙකුට අවබෝධයක් තිබුණු. එවගේ අසංගත ධාතු හේතු පලදාමින් හට නොගන්නා ස්වභාවයි. මොකදදි න උපපාදෝ ප්ඥායිති හට ගැනීමක් පේන්නේින. නවයෝපඥායිතති වැනසීමක් පේනිිනෑ. ිතස්ස අ්‍යතත්තම් ප්න පවතින දේතුළ වෙනස් වීමක් පෙන්නේ. එතවටඒ අසංකත ධාතු වභාවයක් තිබෙන එක්තර අවස්ථාවක උදුරජන්වන්ස වදාළ මහන්්‍යමේ අසංකත ධාතු ස්වභාාවයක් තිබුණි නැත්තන් සංකත ධාත ස්භවිට අයිති පුද්ගලයාට ගැලවිල්ලක් නෑනි කියලා. බලන්ට කොයිතරන්න අබෝධයඇ බදුරජන්සි ධර්ම දේශනා කරන විදිය. ආනන්ද හාමුදුරු දැනගත්තා ධාතූන් ගැන ඔක්කෝම කියවුණ කියලා. ඊටවසේ ආනන්ද හාමුදුරුව අහනුව ස්වාමි භාගතුන් වහස. ආයතන කුසල කියලා භික්‍ෂුවකට කියන්නේ කොහොමද. දැන් ඔන්න ධාතු කුසල විස්තර කළේ ඉස්සල්ලාම ධාතු දහටක්. ඊළඟට ධාතු හයක්. ඉලට ආයමත් ධාතු හයක්. ඊලට ආයමත් ධාතු හයක්. ඊලට ධාතු තුනක්. ඊලන්ට ධාතු දෙකක්. බුදුරජාන් වහන්සේ වදාලා චෙක්කෝ පනිමානියානන්ද අජජත්තිකානි බාහිරානි ආයතනා ආනන්ද අධ්‍යාත්පික බාහිර කියලා ආයතන හයත්ති නවා. ඒ තමයි? චක්කුන් චේජ රූපාච ඇහැ වගේම රූපත් ඇැන්නේ අධ්‍යාත්මිකායතන රූප කියන්නේ බාහිරාය. සෝතංච සද්දාාච කන කියන්නේ අධ්‍යාත්මිකාායතන සබ්ද කියනෙ බාහිර ආයතනි ගහණංච ගන්ධාච නාසේ කියන්නේ අධ්‍යාත්මි කායතන ගන්ද සුන්ද කියන්නේ බහිරාත්. ජිව්වාජ රසාච දිව කියන්නේ අධ්‍යාත්මිකායතන, රස කියන්නේ බහිරාහිතනි. කායෝච පොට්ට අබ්ාච. හය කියන්නේ අධ්‍යාත්මය ආයතනය පහස කියන්නේ බාහිරාය. මනෝජ දම්මාච, මනස කියන්නේ අධ්‍යාත්මි කායතන අරමුණු කියන්නේ බාහිරය. එතට මේ අජ්ජත්තික බාහිර ආයතනානි ආධ්‍යාත්මික ස බාහිර ආයතන කියලා බුදුරජාණන් වහන්සේ වදාලේ ඒක ඒ විදිටයි විස්තර කල්ල ති නනාය අපිට මේක වෙන එකතු කන්න දෙයක් අයින් කරන්න දෙයක් අමුතු විද්ගායයක් කරන්නේ අපිට තියන්නේ ඒක ශ්‍රද්ධාවන් දරාගන්න මොකද. ප්‍රඥාව බුදුරජාණන් වහන්සේකි. අපි මේ සංසාරය ඇවිද ඇවි ඉඳලා මේ කරම සකස්වවී එකක ලෝකවලට යන්ට සකස්වෙ ඉඳල තමයි යාන්තම් මේ තිසරණය ගැන ඇහිලා මේ පොඩ්ඩක් ඇවිල්ල බණටිකක් අහන්නේ. එතොට එහෙම ධර්මය අහල්ලා අපි මාන්‍යට ඉඩදුන්නොත් අපි අපේ කල්පනාවන්ට ඉඩදුන්නොත් මොකද වෙන්නේ ඒ පුද්ගලයායි මුොත්තේ ඉඳලා පිරිහෙනවා ඇයි? බුදු කෙනෙක් පහළවෙන්නේ කල්ප ගණනකි. ආනන්දය යම්කිසි කෙනෙක් ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන අවබෝධයක් ඇතිකරගත්තොත් යතා ස්වභහාවේ දකිනවා නං එපාමණකං එයා ආයතන කුසලයි. යතා ස්වභාවේ දකිනවාටයි දන්නවා දකිනවා කියලා කියන්නේ. එයා දකින්නේ හේතුන් නිසා හටගන්නා දේවත්. හේතුන් නැතිවීමේ නැතිවී යන ස්භාම යුක්තයි කියලා. ඊට පසේ ආනන්ද හාමුදුරුව වහනෝ බුදුරජාන් වහන්සේගේෙන් භාගතුන් වහන්ස පටිච සමපාද කුසලෝ පටිච සමුපාදේ හේතු පලදහම සක්කස්වීම ගැන දක්ෂයි කියලා භික්ෂුවකට කියන්න පුළුවන් වෙන්නේ කොහොමද ආනන්දේ භික්ෂුව මෙන්න මෙහෙම දැනගන්නවා. ඉම්මස්මිං සති දංහෝති මේය තිබුණොත් මේ තිබේ හරිලස්සනයි මේ තිබුණොත් මේ තිබේ. ඉමස්ස උප්පාදා ඉදං උපපජ්ජති මේය ඉපදීමෙන් මේ උපදී ඉමස්මින් අසති ඉදං නහෝති මේ නැතිකල්ලි මේ නැත්ත ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ජති මේ නිරුද්ධවීම මේක නිරුද්ධවේ මේක තමයි ලෝකය තියෙන ආරය සත්‍යයක ැනෙ සේෂ්ටත්වය කරා මනුස්්‍යක් ගෙන යන සමීකරණය වැඩ පිළිවෙල මීට එහය එකක් නෑනි මේක තම අවබෝධ කරන්නට ඕන. එතවට මේ ආර්ය න්‍යාය ඔස්සේ තමයි සම්පූර්ණය මෙයා හේතුඵලදහමදිහා බලාගෙන වැඩ පිළිවෙල යන් මේ ආරය නයාය හැටියට විමසා බලන්නේ නැතුව සමහරු ඇති කරගන්නවා මෙන්න මෙහෙම බදුරජාණන් වහන්සේ ආයතන කුසල ආයතන දිහා වෙනම බලන්ට ධාත කුසල ධාතු්‍ය වෙනම් බලන්ට පටිචි සම්පාද කුසලෝ පටි සම්පාදය විදිහට බලන්ට කියලා සමහරුන්ට ඕන මේවා එකට අනල බලන්ට. සමාරයෝ යහන්නේ මේ ඔක්කෝම එකට බලන්නේ කොහොමද කියලා එකට බලන්න මුකට දෙේ ඒමුකල් මේ යාටඔ ඕනකමතියන්නේ ශ්‍රාවකත්වයට එටන මේ තමන්ගේ දෙයක් හදාගන්ඩ. තමන්ග ක්‍රමයක් හදාගන ලස්සන විදිහක් නිර්මාණය කළ වාදට. තමන්ගේ දෙයක් හදාගණඩ ඕන ශ්‍රාවකත්වයටෙන්ෙ නැතුව එයා ශාස්තරුවර එෙක්වෙන්ටන ඉතිං ඊට පසෙමයා බලන්නේ මේවා ඔක්කෝම එකට අනලා මෙයාගේ සම්ප්පලාපයක් හදාගන. හදලා කියන්ට මං මේ කරුණෝස්සේ මගේම්ප මේ විදියට මම හැදවා විස්තරයක් කියලා, මම තමයි මේක ඉස්සල්ලම හොයාගත්තේ කියලා කියටනිේ ඔන්න හදාගත්ත මෙන්න මගේ සාම්පල්ලක. ඒකටයි මේ හදන්නේ. මේ විදිට කරන්නට ඔය අනිත්‍යවාරයන්න. ඒකට ඔයි ඇහෙත් වැරදුනා කියන්නේ ඒකටයි. ශ්‍රද්ධවෙෙන් ශාසනයට ඇතුල්ලුනාා වැඩේ කරගෙනයනකොට පටලුවගත්තා. බුදුරජාණන් වහන්සේ ධාතු ගැන බලන්ට කිව්වනං. යා නිහතමාන ශ්‍රාවක කෙන්න්නන් ධාතු ගැනේ විදිේ බලට ඕන. ආයතන ගැන බලන්ට කිවනක්. එයා ඒ නිහතමානය ශ්‍රාව කෙන්න්න ආයතන ගැන ඒදිට බලනො. වෙනඒවකරන්ට යන්නේඒ පටිච සමුපාද ගැන බලන්ට කිවනම් ඒ දියට බලනො. ඉස්කන්ද ගැන බලන්ට කිව්වනම් ඒ විදියට බලන. දැම් පංචුපාදානස්කන්දය ගැන බලන්ට ඕන කෙනට පංචුපාදානස්කන්දය ස්භාාවවි හොඳර් තේරුම් ගන්ටන. පටිච සමුපාදයා ඉස්සල හොඳට විමසටඕන. පටිච සමුපාදය තේරෙන් නඇත්තන් එඒයට පච පපානස්කන්දයේ. මතේර ඇයි හේතු පල දහම සකස් වනාකාරේ දන්න නැත්. හේතු පල දහම සකස්සුදේ දකින්නේකොම. ඉමස්මිං සති ඉදංහෝති මේ තිබුණොත් මේක තියනවා. ඉමස්ස උපපාදා ඉඩං උපජ් මේක ඉපදනුත් මේක උපදිනවා. එතකට ඒ දෙකේ අයිති ඒ දෙක සමුදේත. ඉමස්මිං සති ඉදං හෝති මස්ස උපපාදා ඉඩං උපපජිත මේක තිබුණොත් මේක තියනවා. මේ හේතු සහඵලේ මෙයා ඉපදීමෙන්? මේ උපදිනවාගේ න්‍යයි හට ගැනීම් පිළිබඳ නියායි. දම්මටිති දම්ම නයාමතා. හට ගැනීම පිළිබඳ නියාය ඉමස්බින් අසති ඉදන් නැහෝති මේ නැතිවුණොත් නැතිව ම මේක නිරුද්ධවීම ක්‍රමේ මේක නිරුද්ධව වුණොත් මේක නිරුද්දන. ඒය නිරෝධේ ගැන නයාය. එතකොට පටිච සමුපාදය දන්නවා කියල කෙනයා සමුදේ ගැන නියයයි දැනගන්තත් න නිරෝධේ ගැන නය දනගතත්. ට ල ගන්න ෙක් මද ගෙනන යායයිවිතරක් පොඩ්ඩක් එහෙම්මිහෙගෙනගෙන නිරෝධයගැන නොසලකා වාදයක් හදාගන්න මතයක් ගොඩනග ගන්න අන්න එතනද වරදිට. බුදුරජාණන් වහන්සිටතියන මහාකරුණවා. උනාන්සේ ධර්මේ දේශනා කරන ස්්‍රාවක්‍යයන් පටවන්ට නෙමි අමාරුවේ දාාන්්ඩ නෙමි. ස්්‍රාවක්‍යයෝ පැටලිල්ල අයින්නේෙ එක ලිහලා වැටිලෙයි අමාරුවන් ගොඩගන්න. ශ්‍රාවකයටට ජීවිතය ගැන පැහදිලියූ දැප්මක් ලබාදේ. බුදුරජාන්වාස දේශනා කරනවා එනිසා මහනනිින් ඔන්නඔේ නියායෙන් විස්තරවෙන්නේ මෙන්න මේ කයි කියලා. විස්තර කරනමොනවද යදිදං. ඔය නි්‍යායෙන් ඒ කියන්නේ ආර්ය න්‍යායි ආර්ය න අයමකක්ද මේ ඇතිකල්ලි මේ ඇති මේ ඉපදීමෙන් මේ උපදී ඒ සමුදය ගැ නායි. මේ නැතිකල්ලි මේ නැත මේ නිරුද්ධවින් මේ නිරුද්වේ නිරෝධී ගැන නයායි. අන්නේ න්‍යාය මේකයි කියලා විස්තර කරනවා. අවිද්‍යාපච්චයා සංකාරා අවිද්‍යාව හේතු කරගන සංස්කකාරියයෝන්ගේ පැවැත්ම තියෙනවා. මේක මේ කටපාඩන් කිරරිල්ල නිමේයත් වැදග මේ ක්‍රමේ දැනගන්නේ. සංකාඩ පච්චයා විඤ්ඥානා. සංස්කාරයන්ගේ හේතුවෙන් විඤ්ඥාණය ඇතුවෙන්. විඤ්ඥානපච්චයා නාමරූපන්, විඤ්ඥානයේ හේතුවෙන් නාමරූප හටගන්න නාමරූප පච්චය සලායතන. නාමරූප හේතුවෙන් ආයතන හය ඇති වෙන. දැන් ඔයි විඤ්ඥානපච්චා, නාමරූපන්, නාමරූපච්චා ඤ්ඥානන් කියෙල වෙනම බුද්ධ දේශනා තියෙනවා. ඒක ආය වෙනම විෂයක් හැටියට කතා කරල තින්. විඤ්ඥානපච්චය, නාමරූපන්, නාමරූපච්චා, විඥ්ාණන් කියල. සාරිපපුත්්ත මහරාතන් වහන්සේ නල කලාප සූත්‍රදේශන බටමිටිය උපමාකරගත්ත දේශනා. මේ නාමරූප විඤ්ඥාණයකින දෙකේ, අන්‍යෝ්‍ය සම්බන්ධතාව පෙන්නලදී ලති. මොකක් වගේද බටමිටි දෙකක් එකට එකක් හේත්තු කල්ලා එමනත්තන් දරමිටි දෙක් කියලා හිතන් ඒදක් එකට හේත්තු කරලා තියෙන වගේ කියනවා. ඒකින් කියනමකද එකක් ඇද්දොත් අනිත් එක බිමට වැටනෝ. දෙක හේතු කොල්ලා බැලන්ස් කරලා තියෙන්. එත මේ හේතුව බොහෝම අඩමානට තියෙන හේතුවක් නැත්තං ඇද්දොත් වැටෙන්නේෙ කොම. ත මේ ග්‍රියාකාරරිත්ව අඩමාන්ට හැදිච්චේ එකක් නමුත් අවිද්‍යාවෙන් වැහිල නිසා මේ එකක්වත් අපිට ප්‍රකට වෙන්නේ නෑ. ඉතින් අපිට තිෙන්ටෝන ්‍රද්ධාව. ඒවා ඒ අවිම් බලන්. නාමරූප හේතුවෙන් ආයතනයි හටගන්නවා ඊළඟට සලායතන පච්චය පස්සු. ආයතනහය හේතු කරගෙන තම ඉස්පර්ශය ඇතිවෙන්නේ. බාහිර ලෝකයක්ත් එක්ක විඤ්ඥානය සම්බන්ධ වෙලා ඉස්පර්ශය කියන්නේ තින්නං සංගති පස්සෝ කරුණු තුනක එකතුවීම. ස්පර්ශයකයනෙ පස්සපච්ච වේදනා ඒ ස්පර්ශයෙන් තමයි විඳීම ඇතිවෙන්නේ. වේදනාපච්චයා තන්හා ඒ විඳීම ඇතිවුණට පස්සේ විඳීම හේතුකරගෙන තමයි පුද්ගලගේ ආසාාව ඇතිවෙන්නේ. ආසාවක් ඇතිවෙන්නේ විඳීමක් නිසා. තන්නහාපච්චය උපාදානං ඒ ආසාවේ හේතු කරන මයි ඒදේටයා අහුුවන්නේ බැඳිලයන්නේ ග්‍රහනිවෙන්. උපාධනපච්චා බහු ඒ ආකාරයටය බැඳිලා ගිහිල්ලා. ්‍රහණය වෙලා ගිහිල්ලා කරන ක්‍රියාවෙන් තමයි බවයක් නැවත නැවත හටගන්නේ. බවපච්චා ජාතියේ භවය හටගැවීම නිසා තමයි උපතක් කරායන්නේ. ඉපදීම සිද්ධ වෙන්නේ ජාතිපච්චයා. ඉපදීම හේතු කරගෙන ජරාවට පත්වම් මරණය සෝක වැලපින්ම් දුක්දෝම නස්සුම් හෙලිින් මේ සියලු කරදර ඇතිවෙනවා. දැම් බලඩ මේ උක්කෝමතියෙන් ඉපදීමෙන් බුදුරජාණන් වන්සේ සතිපට්ඨාන සූත්‍රදේශනවිවෙදිත්. සච්චේ බංග සූත්‍රයේ සාඩිපපුත්තමා රතන් වහන්සේ තවත් බුද්ධ දේශනාවල්ලුල ජාමරණ හරි ලස්සන්ඩ විස්තර කරනවා. මේ මොහොතේ මරණ මේ මොහොතේ ජරාණෙමෙ විස්තර කලතින්. කණ්ඩිච්චන් දත්කැඩෙනවා පාලිච්චං කෙස්සි දෙෙනවා වලිත්ත්චතා හම රැලි වැටෙනෝ ආයුුණු සංහානි ආයුස ගෙවිලයනවා ඉන්ද්‍රයානම් පරිපාකෝ ඉන්ද්‍රියන් මෝරලා යනවා වැඩිලයනවා මේට කියෙ මොනවද. ජරා මරණයක් ඒවිදියට විස්තර කල් ලතිෙන. චෘති චවනතා, බේදෝ අන්තරදානං මච්චුමරණං කාලකිරියයා කන්දහානම් බේදෝ කලේබරස්සනික්කේපු චෘති මරණය. චවනතා මරණයට පත්වන ස්භාාවේශෂනිකයකන් නෙමි. මේ කියන්නේ හරිදියටම නිවැදි බුද්ධදේශ ගැනහිත පාද වන්ට. ජරාමරණ සෝක පරිදේව වැලපීම් දුක් කායිකදුක් ඒ කියඇනෙ කායිකදුක් කායික අසාතං කාය සම්පස්ස ජන් දුක්කං අසාතං වේදතං. කායිකවසිෙන් ස්පර්ශයෙන් ඇති වන්නව විධ ස්භාවෙන් යුතුදුක් දෝමනස්සං කියැනෙ චේතසික දුක, චේතසිකන් අසාතන් මනෝ සම්පස්ස ජන් දුක්කන් අසාතං වේදහිතං මානසික හටගන්නාව දුක් මේ ඔක්කෝම හටගන්නේ ජාතිපච්චයා ඉපදීමින්. එතවට බුද්ධ දේශනා විපදීම නිසා මේ සිදුවෙනවාගේ අවබෝධිම ප්‍රකාශයක් බුදුරජාන් වන්ස දේශනා කරන්නකොට නියතමාන ශ්‍රාවකයා අන්නේ ප්‍රකාශේ හිතේ දරාගන්නවොමිස. දරාගෙන ජීවිතයේ දුක්කම් කටළු අභියස අර දෙසුම ගලපාගන්න. ආහනම් මට ඉපදින තාක් මේ ප්‍රශ්නය තියනවා. ඊට පස්සයා දරාගත්තා ඉප දෙන්නේ භවයක් හැදින නිසා. බවය හැදින තා මේ ප්‍රශ්නි මට තියෙනවා. යා ලස්සන්ඩ පටිච සමුපාද ආපස්සට මෙිහි කරනු. බදුරජාණන්වාන්සේ දේශනා කන ඊළඟට ඒව මේ තස්ස කේවලස්ස දුක්කක්කන්ද සමුදයහෝතයි. මේ සමස්ත දුකම මේ සමස්ත දුක්රාසියම හටගැනීම තියන්නේෙ ඔය විදිහටයි කියලා. ඔය විදියට මේ ආර්ිය න්‍යායට අනුවයි මේක තියෙන්. මෙයා මේක තිබුණොත් මේක තියෙනවා මේක උපදිනකොට මේ උපදිනවා කියන ධර්මතාව අනුවයි මේ දුක තියෙන්නේ බලන්ඩ පුදු මේකක් මේ වැඩි. පුදුම ප්‍රඥාව, බුදුරාණ වහන්ේ මීට අවරු දෙදහස් පන්සයක ගානකට කලින් මිනිසුන්ට මේ කවබෝධ කලා. ඇයි ඒ මිනිසුන්ට හොඳට සිහිය තිබුට. මානසික වේඩිය තියන. කුසල් දුඩු කිරීම කුසල් වැඩීම යෝනිසෝ මනසිකාර තියන. දරමේ හොයන්ටඕනග අදහස තියන ඇත්ත මොකක්දගෙන හොය මේ කාල අපි මොනතර හයිරං අල්ලන්ට ඕනද මේට. මොන තරන් දංඟලන්ටෝ දතකන්ටෝන්. අල්ලගන්න ආනෙක දැ මනුස්සයට තියෙන අධ්‍යාන්ත්ම වසින් දියුණුෙන්ඩ පුළුවන් කුසලත අඩුව. එහම බලන්න නෑන අධ්‍යන් දියනෙන්ට. ෞක දුණු න්න ද ම් ලන්න අනු දෙදක් හරි කඩග. එතකවට අපිට ඒකින් බේරෙන්ඩ තියන එක්ත දේකට පැ එළමුකද්දී ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්ේග පැමිණීමෙන්. හිතේ පැහැදී ඇතිකර ගඩ. අවිද්‍යායත්වේව අසේසවිරාග නිරෝ්දු. අවිද්‍යාව ඉතිර නැතු නිරුද්ධවීමෙන්, අවිද්‍යාව විතතිරිනැතු නිරුද්දුනාා කියනෙ විද්‍යාව සම්පූර්ණයෙන් පහළ වනා කියන එක. එතට විද්‍යාව සම්පූර්ණයෙන් පහල වනා කියෙ චතරාරි සත්‍ය ධර්මිය. සතතිඥාන කෘතිඥාන කෘතඥ්ඥාන වසෙන් අවබුදුනා ආකාර තුනකි මේකත් පට ලගන සහර බුද් දේශන කියවන්නතුව දැන් ඔන්න බලන්න බුද්ධ දේශනාවක් මටහම්බෙන අංගුත්ත්‍රණිකය දියමන්තියක් හොපමා කලද නවා රහතන් වහන්සේ එක ඇන රහත් වනහම මෙයා දියමන්ති බවට පත්වෙනවද නෑ එහ ජාතන් වන්සේ චිත්ත විමුක්තිය වෙනස් වෙන්න නෑ කියන එක දැන් වජ්්‍ය කීලේ හෙමන දමන්තිය ගෙවිලා ගෙවිල යන්නේ එමනත් වෙනස් වෙන්න බොම තද්දට අනිත්‍යව පපාගෙනවන දීමන්තතියටට එක රහතන් වහස උපමා කරන දියමන්ති වගේ කියලා. සෝතතා පන වෙච් එක්ක නටු පොමවක් කියෙන විදුිොටන කොට කිනොවාගේ කියලා. එතුට අයෝනිස මනසිකාරය දෙෙනෙක් එන මේ උපමාවතේරුන් නෑ මේ උපමව යාතරු ගන්න විදුලි කොටනවාගේ පේෙන්ටෝන කියලා. විදුලි කොටනෝ වගේ නිවන දකිින්ටඕන මොහොතකට හරි. මොහොතක හරි විදුලි කොටනෝ වගේ දැක්ක නං. රාගදේශ මූහෝ ප්‍රහණය වනා නම් ආය හට ගන්න්නෑ. ඒක තප්පරේකට රාගදේශ මොහෝ ප්‍රහණය වනා නම් ආය හටගන්නේ නිබ්බානන් කියල කියන මොකද. රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිබ්බාන. රාගදවේශ මෝහෝ ෂයවීම නිවනයි. ඒක තප්පරේකට හරි හටගත්තානං හටගත්තමයි. එහෙනත් රහතන්වාන්සේ නමක් ඊට පස්ේ මොකක්වත් රාගදේශ මහටගන්න තියන්නේ. එප්මමා පවා වැඩදි විදියට පැටලතිී. අවස්ථාව අපිට දකින්න තියෙනවා. එදක්ෂණයක එක පාරට විදුලිය කොටනවාගේ මෙයාට අවබෝධවෙන් ඕන නිවන කෝම එක පාර හෝස් ගල නොදැනී අන්ට ඕන. එතට මේ මොක උපමාව තේරුම් ණ්ඩ බැඩියයානාව බෝධී. තමන්ට මේ උපමවා තරුම් ණ්ඩ ශක්තියන් නැතිකමින් ඇතිවෙච්ච ප්‍රශ්යන්. එතට උපමාව දරම තේරුනා කියල පෙන්නන්ට හැද නොතේරුම්කම්ම අන්න එතන අරබුධයක්ත් තියෙනු. එතන කියන්නේ මොකක්ද ඇත්තට සෝතාපන්න ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය දෙමින් මේක ගල පාගන්නවා. නැවත නැවතයාගේ වැටහීම පැහැදිලි වෙනවා. ඒ පැහැදිලිවීම වැඩි වෙලා තියෙන්නේෙ නෑ කියනෙ කයි. එතකොට ඒක භාවනා කනකරට නිව නරමුණ වෙනවා කියන එක නෙමි. ඒවා මේ පසුකාලන මති මතතාන්ත්‍ර බදුරජාන්වාස දේශනා කරතිය නො දුක අවබෝධ කරගන්න සෝතාපන්නෙක් කෙනා මේක සත්‍යය කියලා දැනගන්නවා. ඒ සත්‍ය ඥාණ ඊට පසේ දුක්ක සමුදය දුකා හටගැනීම දුක හටගන්න මේ විදිීටයි කියලා පඩිච සමුපාධයනයා තේරුම් ගන්ඩුව. කොට ඒක තුළ කාමතන්නා බවතන්නා බවතන්නා කියනම තුනින් තමයි මේ දුකට උපකාර්කන සම්පූර්ණ රුකුල් දීමතියෙනෙ කෙලා දැනගන්නවා. ඊලට ආර්යන්‍යායෙන් යා අල්ලගන්නවා. මෙය නිරුද්ධවීමෙන් මේ නිරුද්ධ වෙනවා කෙ. එතකොට ඒක නිරුද්ධ වෙන ස්වභහමේ යුක්තයි කියල අවබෝධ කරගන්න කොහොමද මෙ හෑ මංගයක්ම හේතු නිසා සකස් වෙන අනිත්‍ය දේවල්. හේතු නිරුද්ධවීම නිරුද්ව ව අනස්වභන් යුක්තයි කියෙ තේරු ගැල් එයා. ආවට පස දුක්ක නිරෝධයායට තේරුම්ගණඩ පුළුවන්. එහනම් තුස්නාව නිරුද්ධවෙන්න එකොහොමද. යෝ තස්සායේව තන්නහාය අසේස විරාග නිරෝධෝ, චාගෝ පටිනිස්හක්ගෝ මුත්ති අනාලයු. මේ තුස්නාව ඉතිරු නැතුව නොවැල්මිින් නිරුද්ධවීමක් ඇද්ද දුරුවීමක් ඇද්ද ආලේ අත්තහැරීමක් ඇද්ද මේ තමයි දුක්ඛ නිරෝධය. එතොට ඒ දුක්ඛ නිරෝධී කියල කියන්නේ තුස්නාව නිරුද්ධවීම. ති මේ විදිහට තව, ආනන්ද සාමීන් වහසේ බුදුරජාණන් වහන්සේෙන් ඊළඟට ඉදිරිටට අහන්න ප්‍රශ්න එකතන කාාණන් දහරුව නිකෙලෙස් රහතන් වහන්සේ ගැන විස්තරයක් අහනෝ. රහත් වනාට පස්සේ උන්වහන්සලා කොයි වගේද. අවබෝධය මොනවගේ කදද මේ ආදි වසේ. එතට ඒ විදියට දිගට මේ දේශනාව කරුණු කීපයක්ත් තව අපිට ඉග ගණ්ඩ පුලුවන් දීර්ග වසින් නමුත් අදාපේ මේි කාලය අවසංවෙන් නිසාපි මේ බහුධාතුක සූත්‍රය දේශනාවේ මුල් ධරම දේශනාව එමනත්තම් පලවෙනි කොටසපි මේ විදියටට අද අවසංකරනවා. ඔබ හැම දෙනාටම මේ අපි පැහැදිලි කරගෙන යන විදිහට මේ දරමේ ගැඹුඩු කාරණා කොටස් සරලව තමන්ගේ නුවනට ගැලපෙන විදිහට වෙනත් මතිමතාන්තර කවල නොකර බුදුරජාණන් වහන්සේගේ අදහස තුළ ඉඳගෙන. තේරුම් ගන්ට අවබෝධකරගන්ට අවශ්‍ය ශක්තිය දැනුම ලැබේවා කියන. ආසිරුවාදය අප සිද්ධ කරනු අපිහැම දෙනාට මේ දරමය බොහම පැහැදිලි අවබෝධ කරගෙන. සසරදුකින් අතමිදෙන්ට ඒ දරමය දියුණු කරගන්ට. මාර්ග පලපිළිවලින් නිවන කරායන්ට අවශ්‍ය ගුණ දරම දියුණු වේවාකින අධිෂ්ඨානය අපි ඇති කරගන්ට ඕන. එහෙමනං අද දවසේ මේ උතුම් පින්කමට පින්බර දායකත්වේ සපේන පින්වත් පිට සීකල පින්පෙත් අනුමෝදන් කරන්ටපි සූදානම් වෙන්නේ. මීට වසර විසි දෙහෙකට එහා පැත්තේ එනම් දෙදාහා වර්සරයේ මාර්තු දහවනදින. රාජගිරියද සිදු ත්‍රස්්ට ප්‍රහාරයෙන් මිය පරලවගිය තලවත්තුගොට පදිංචිුව සිටි උදේනි සමන්තිකා මෙනවියට විශේෂයෙන් පින් අනමෝදන් කිරීමේ අදහස ඇතුව දයානන්ද මහත්මි විසින් අද දවසමය උතුම් පින්ංකම සිද්ධරනවා. ඒ පෙන්නතුම් බලාපොරොත්තුවන තවත් කාරණා කියපයක් තියෙනවා. දයානන්ද ඩේවිත්. දුසිලියස් ද සොයිසා ධර්මපාල රෝබඩ් පෙරේරා නන්දිසේන ප්‍රේමදාස ජයස්සිරි ජයසේකර විනිීද සිල්වා කියන ඒ පින්වත් මහත්වරුන් සහ ඩොලීනෝනා මැන්සිනෝනා දල්සි අනුලාවතිී ඇලිස්නෝනා ලීලාවති චන්දරාණී පේමවති කෙන ඒ නොනාවරුන් නැතුළු නමින් මිය පරලවයන්ටෙදුන සියලෝම ඥාතිමිත්‍රාදීන්තත් රටජාතිය වෙනුවෙන් දිවිපිදූ විරෝධා රණවිරුවන්ට පරලෝවසයෙන් පිින්ක් ලැබේවා. ඒ අගේසාංසාඩික ජීවිත සුකී සූපත් කර ගනිත්වා. මෙවන් කරදර බාධක හදිසි අනතුරු අකාල මරනාාදයට ගොදුරුණොවී දීර්ඝායස ඇතුව කුසල් රැස්කරගන සසරදුකින් අතමිදෙන්ට ඒ උපදින ජීවිත බෞවල වාසනාව ලැබේවා කියන ආසිරුවාදේ සිද්ධ කරනු. කොරෝනා වසංගතයෙන් පීඩාවෙන සිලු දෙනාට සූපත් භාවේ පාර්ථනා කරනු.මිය පරලව ගීප් වයිට සසර දුකින් අතමිදීම ප්‍රාර්ථනා කරනු. ධර්ම දේශකයන් වහන්සේටට අපටත් නිදුක් නිරෝගී භාාවයට සිත් පාර්ථනා කරනවා. එහෙම නං දයානන්ද මහත්මී විසින් සිද්ධකරන්ට දෙන මේ උත්තුම් ධර්ම දේශනාමය පින්කමේ එ පින් බට දායකත්වෙන්, ලබාගත් ආනිසංස එහෙමන දයානන්ද මහත්මියගේ පින් බට දායකත්වයෙන් සිද්ධ වන මේ උත්තුම් ධර්ම දේශනාවෙන්. උපදවාගත්ත සිලු ආනිසංස දෙවී අන්ට ලැබේවා. දෙවියෝ සතුටෙන් අනුමෝදංව දිවේසුරු දියුණු කරගන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහනිවෙනින් සැනසීම මුදා කරගනිත්වා. දෙදහා වසර මාර්තු දහවන දින රාජගිරියයේ දිසිදුවන ඒ ත්‍රස්්ට ප්‍රාරයෙන් මියගිය, උදේනි සමන්තිකා මෙනවිය ප්‍රධානේ නම් සඳහන්කළ සියලු ඥාතීන්ට පරලොවසයෙන්ම පින් ලැබේවා. ඒ ඇගේ සංසර ජීවිත සුකිය සූපත්ව. උතුම් නිවැනිින් සැනසීම උදාකර ගනිත්වා. සුජීවත්වන්න ගන පින්ංකම සිද්ධ කරන දයානන්ද මහත්මිය ප්‍රධාන. එ පවල්ලල සුජීවත්වන්න සෑම සිරු දෙනාටත් දරමස්ත්‍රවනය කරපු රට ලෝකවාසී පින්වත් ඔබා පිහැම දෙනා. මෙලවජීවිතයේ කායිකමානසික සුවේ දරමවබෝධය වේවා පරලව සූපත්ව, උතුම් නිවනිින් සැනසෙන්ට මේ මහාපින්ංහුම අප පිහැම දෙනාටම පාරමිතාවක්ම වීවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දීවා නාගා මෛද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තුලෝක සාසනං, චිරන්රක්කන්තුදම්ම දේශනං චිරන්රක්කන්තුතුවං සදා.